ඉස්සලාම බලමු පුළුවන්තරම් කෙටියෙන් මේක කියන්න හොඳද ඉස්සලාම බලමු ඇයි සමාව දුන්නේ කියලා මට ප්‍රශ්නේ තියෙන්නේ මේකයි මට ප්‍රශ්නේ තියෙන්නේ ගෝතාභය රාජපක්ෂ මහත්තයා දුමින්සෙල්ල මහත්තයා සමාව දුන්නා කියන එක නෙමෙයි ඒක යගේ වැඩන්නේ මට වැඩන්නේ ඒකෙන් ඇයි එහෙම කරේ ඊට වඩා ගොඩක් ඉන්නවනේ මේ මේ ඊට ගෙදර වාලෙත් නැගෙන කෑකෝ ගහන ද මිනිස්සු ඉන්නවනේ නැවත අපිට සමාව දෙන්න කියලා ඒක සාධාරණයි නේද ඇයි මෙයා මේ මාස දෙකක් තුනක් ඇතුළත සමාව දුන්නේ හරි අවුරුදු දෙකක් තුනක් ඇතුළත දැන් අපි බලමු එතනට ඒ පස්සේ පිටුගෙන ඉස්සෙල්ලා අපි බලමු සමාව ඉල්ලීම සහ සමාව ලබා ගැනීම සිදු වුනාම ඇතිවන ප්‍රායෝගික தත්ත්වය මොකද්ද කියලා හරිද ඇයි මං අහන්නේ මා ජනතාව ප්‍රශ්න කරලා බලන්නේ ඒගොල්ලන්ගෙන්ම ඇයි සමාවක් ඉල්ලන්නේ ඒ සමාවක් ඉල්ලන්නේ වරදක් කරපින්ද හරි බැලු බැලමුට සමාවක් ඉල්ලන්නේ වරදක් කරපින්ද සමා බාරගන්නේ සමා සමානේ මට සමා වෙන්න දැන් මම ඉදිරියට දාන්න කියලා වරද බාර ගැනීම එතකොට සමා මොන යම හොරලමකට හරි සමාවක් බාරගත්ත ගමන් නේ ප්‍රදානය කරපු සමාවක් බාරගත්ත ගමන් ඉල්ලලා ප්‍රදානය කරේ බාරගත්ත ගමන් මේ දුමින්දසෙල්ල මහත්තයා කරපුදී මුළු මහත් ජන ලෝකේ ඉස්සරහම තම පිළිගත්තා මගේ අතින් වරද සිද්ධ වුණා මට සමාව දෙන්න කියලා මොකද කරපු වරද හතර දෙනෙක්ගේ මිනිමම් නේ මිනිමම් හතර දෙනෙක් ඝාතනය කරපු මරණ දඬන හතරකට හන්දේ දුමින්දසෙල්ල මහත්තයා සමාව ලබා ගත්තා දැන් එයා කොහොමද කියන්නේ මම දැන් කොහොමද කියන්නේ මම මේක කරේ නැහැ කියලා කියනවා යාට කියන්න බෑනේ මම මේක කරේ නැහැ කියලා හොඳ සමාවක් බාරගත්තා. දැන් මෙතන කවි කතන්දර යනවා. එන්න මෙහෙම ඒවා. දුමින්දසෙල්ල මහත්තයාට වෙන දෙයක් කරන්න තිබුණ නැහැ. හරි. වෙන කරන්න දෙයක් තිබුණ නැහැ. බොරු සාක්කිමත් සාක්කි දෙන සාක්කි ද ශ්‍රේෂ්ඨාධිකරණ වංශපුද්ගල ඒකෙන් ඒක මේ ස්ථීර කරලා යන්න දැනක් නැහැ. ඒකින් සමාව ගත්තයි කියලා. ඒක ඒ ප්‍රකාශය වැරදි. මොකද දන්නවද? එයාට යන්න දැනක් තියෙනවා. දැන් මේ මතුවලා තියෙන මේ ඔය මේ විමර්ශනය පිළිබඳ සහ ඔය එක එක හඬපට පිළිබඳ තියෙන මතභේද අනුව සහ චෝදනා අනුව ඔය ශානිලාට වෙච්ච අභිෂේකලා වෙච්ච වැඩ අනුව හොඳේ එතුමාට සම්පූර්ණ අයිතියක් තියෙනවා දැන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලන්න හොඳේ අයිතියක් තිබුණා දැන් නම් ඒක නෑ සමාවෙන් පස්සේ අයිතියක් තිබුණා ඉල්ලන්න සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේක නවත හරවන්න කියලා සම්පූර්ණ අයිතියක් තිබුණා එතුමා යන පදනම තමයි හරි නඩුවේ කර්ම මත නෙමෙයි සාමාන්‍ය නඩු විභාගය මට ලැබුණ නැහැ කියලා සාමාන්‍ය නඩු විභාගයේ පදනම මත හරි එතුමාට ඉල්ලන්න සම්පූර්ණ අයිතියක් තිබුණා ශ්‍රේෂ්ඨ සත් මීට වඩා පංචබුද්ධිලයක් ඉන්නේ මේක ස්ථිර කරේ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහන්න මේක ආයෙත් කල්පනා කරලා බලන්න මෙන්න මේ මේ මෙන්න මේක ඇරිත් එකතු කරලා කියලා හරිද මොකද සාමාන්‍ය නඩු විභාගයේ පදනම ගත්තාම ඒකේ නඩුවල කරුණ වලට නැහැ යන්න අවශ්‍ය නැහැ කවුරු හරි බෙන්නනා නම් එක විනිශ්චයකාරවරේ කොහොම විනිශ්චයකාරතුමා හරි පක්ෂග්‍රාහී ලෙස හැසිරලා තියනවායි කියලා කරුණ වලට නැහැ එතන නිදහස් කරනවා නිදහස් කරන නිදහස් කරනවා හරිද වැඩි මොනොත් නැවත නඩු විභාගයට දාන්න කියන්නේ නඩු විභාග කරන්න මේ වගේ නඩුව නැවත නඩු විභාග කරලා වැඩක් නැහැනේ මේකම මුළු මහ ජනතාව මුළු ලෝකෙම මේක නේද කතා කරනවා ආයි නඩු විභාගයත් ඉල්ල වැඩක් නැහැ මේකේ හරිද දුමිනිසෙල්ල මහත්තයාට සම්පූර්ණ අයිතිය තිබුණා සත්පුද්ගල සභාවට ගිහිලා මට සාධාරණ නඩු විභාග ලැබුණ නැහැ මෙන්න තියෙන සාක්ෂි ඒක ඉවර වැඩේ ඉවරයි හරි ඇයි මේ සමාව පස්සෙන් දීුවේ හන්දේ ඇයි දැන් තව එකක් තියෙනවා මතක තියාගන්න මෙන්න මේ හන්දේ තව කතන්දරයක් තියෙනවානේ දැන් මේකෙන් වෙලා තියෙන්නේ විධායකය අධිකරණයට ඇඟට ගැහුවයි කියනවා විධායක අධිකරණය බලපෑම් කරලා අර බලය බෙදා දීමේ න්‍යාය ඔක්කොම විනාශ කරලා විධායක අධිකරණයට බලපෑම් කරනවා කියලා ඒක සම්පූර්ණයෙන් වැරදිනේ ඒගොල්ලෝ ඒක තමයි මම කියන්නේ ඔබ දන්නේ නැතුව කතා කරන්න එපා කියලා නේද තේරුණාද ඔය නීති අධිකරණයේ ස්වාධීනත්වය නීති ආධිපත්‍ය කියන විශාල සංකල්ප ඕවා පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංචමූත්කත විනිශ්චයවලට වෙනස් සින්දු දිලා තිනවා ඒක මොකද තේරුම කියලා ඕවා ගැන අපි මේ මහජනතාවට දොඩවල වැඩ නැහැනේ
තේරුණාද? ඒගොල්ලම ඒගොල්ලන් ඉතාමත්ම සුළු නීති ශ්‍රේෂ්ඨයේ ඉන්න කට්ටියට ඇරෙන්ද නේද? ඕවා තේරෙන්නේ නැහැනේ. ඔය කියන කට්ටිය තුන් කාට විදියට තේරෙන්නේ නැද්ද? දොඩෝනේම ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ නෝ. හරිද? ඕවා නිකන් ඕවෙන් තමයි. ඉතින් කවුද කිව්වේ කියන්නේ බලමු. අර මාත්‍යෙම කර අර ඇමතිතුමා මෙහෙම කිව්වා. ඕකනේ ඕකනේ යන්නේ. හරිද? ඕවා අපිට වැඩක් නැහැ නේද? මෙතන මතක තියාගන්න මේක. ගෝතාමී රාජපක්ෂ මහත්තයා අතිගරු ජනාධිපතිතුමා සමාව දුන්නේ හොඳේ එතුමාට තිබෙන ව්‍යවස්ථානුකූල බලයක් යටතේ. ව්‍යවස්ථාවක් ගැන සමාව දෙන්න පුළුවන්. එච්චර. එතුමා ක්‍රියාත්මක කරේ ඒක. හොඳේ ඒක ක්‍රියාත්මක කිරීමෙන් කාටවත් කියන්න බෑ අධිකරණ දෙඟිලි ගහුවා කියලා. මොකක්ද දන්නවද? එතුමා සමාව දුන්නේ දුමින්දසිල්ල මහත්තයාගේ වරදකාරීත්වය රැකගෙන. තේරුණාද? අධිකරණයෙන් දුන්න වරදකාර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන්න වරදකාරීත්වය හොඳේ ඒක රැකගෙන තමයි සමාව දුන්නේ. සමාව දුන්නේ නැත්නම් දුමින්දසිල්ල මහත්තයා නිවැරදිකාරයෙක් වෙන්නේ නැහැ. අන්න ඒක දුමින්දසිල්ල මතක තියාගන්න තිබුණා. මොලේ 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 ඒක තමයි මොලේ පාවිච්චි ගොන් අඩ කරන්නේ හොඳේ. ඔය දෙබලම හොඳද? ඒ සමාව දීමෙන් කවදාවත් වරදකාරී ඒ හතර දෙනෙක් මැරුවා කියන වරදකාරීත්වය එක නැති වෙන්නේ. ඒක තියෙනවා. යා මේ ආත්මෙත් තියෙන ආත්මෙත් තියෙනවා. ඒකෙන් යා නිවැරදිකර වෙන්නේ නැහැ. නිවැරදිකර වෙන්නේ සත්පුරුෂ ස්වභාවකම ශේෂාදීනට ගිහිලා නැවත පටන් ගත්ත නම් මේ නඩුව අධිකරණයට විතරයි පුළුවන් යා නිවැරදිකර කියලා කියන්නේ. ගෝතාභය රාජපක්ෂ මහත්තයා මෙයා නිවැරදිකර කියලා සමාවක් දුන්නේ නැහැනේ. යාගේ මොන හේතුරු දුනා නෝද? කොහොම හරි අධිකරණයට විතරයි පුළුවන් යව නිවැරදි කර කරන්න. සමාවකින් කවදාවත් නිවැරදි කර කරන්න බෑ. එතකොට එදා වැරදි කාරය තමයි අදත් ඉන්නේ ඔතන. යතාවත් මිනිමරිම වැරදි කරේ ජීවිතාන්තය දක්වා එක තියෙනවා. දැන් ඉතින් ආපෝ ශිෂ්‍යයන් යන්න බෑ. දැන් ඉතින් මිනිමරි වැරදි කාරය. ඔතන කරගත්ත වැඩේ. හරිද? ඔතන බෝඩ් වැඩ කියන නෝද? ඊළඟට බල මේම දැන් ඔකට එකම පිළියම මොකක්ද දන්නවද? ඔකට එකම පිළියම තමයි හන්දේ දැන් අර එක එක වාර්තා කරනවානේ කියනවනේ. දැන් දැන් කතන්දරයක් තියෙනවා. මම කියන්නේ නීති සංගමෙන් කියලා තියෙනවා මේ ව්‍යවස්ථාව අනුව මාධිකරණ වාර්තාව කැඳවුවේ නැහැ. කැඳවුවද දන්නේ නැහැ. එතකොට අධිකරණ ඇමතිගේ වාර්තාව කැඳවුවද දන්නේ නැහැ. නීතිපතිමාගේ වාර්තාව කැඳවුවද දන්නේ නැහැ. ඒවල මොනවද තිබුණේ දන්නේ නැහැ කියලා කියවනවානේ. හොඳේ. හරිද? ඒවා කියනවා. ඒ ඇත්ත තමයි. හරි. හැබැයි ඒ වාර්තාව කැඳවුවයි කියමුකෝ. ඒ වාර්තාව මොනවද කරන්න කියන එක කතානන්නේ නැහැ. හරිද? ඒක තියෙන්නේ කැඳව ඒක තේරුම නැති මේ වගන්තියක් ඒ තියෙන හොඳ තියෙන්නේ ඒ වාර්තා දිහා බලලා අතිගරු ජනාධිපතිතුමාට පුළුවන් යම් කිසි අදහසක් ගන්න මොකද්ද මෙතන වෙලා තියෙන එක. හැබැයි මේ වාර්තාවේ තියෙන රෙකමෙන්ඩේෂන් ඇතුලේ ඒකෙන් බැඳී සිටින්න එතුමා තව සමාව දෙන්න පුළුවන්. හරිද? ඒත් සමාව දෙන්නේ වරදකාරීත්වය රැකගෙන. ඒකින්ද කවදාවත් කියන්න බෑ අධිකරණයට ඇඟිලි ගැහුවා කියලා සමාව දෙන්නේ. ඒ කියන්නේ මේක නීති වශයෙන් කියන්න බෑ. හරිද? මේක බේර ගන්න පුළුවන් කොහොමද දන්නවද? ඊවස්සාවට බොහොම පොඩි ඔය සමාජීය නවත්තන්න නම් පොඩි සංශෝධනය ගේන්න. මොකක්ද දන්නවද? ආ ඊවස්සාව සංශෝධනය කරන්න ඕනේ ජනාධිපතිවරයා දෙයි. යම්කිසි අපරාධකාරවට සමාව දෙනවා නම් ඒ දුන්න හේතුව ඊළඟ දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ කියලා. හැන්සාඩ්ඩට යන්න ඕනේ කියලා. එතකොට බලමු කවු සමාව දෙන්නේ කියලා. පාර්ලිමන්ටේ විවාදයකට නෙමෙයි. ඒ ජනාධිපතිතුමාගේ තියෙන සම්පූර්ණ බලය පාර්ලිමේන්තු විවාදයෙන් ගන්න බෑ. පාර්ලිමේන්තුට කියන්න ඇයි සමාව දුන්නේ කියලා. ඕවර ප්‍රතිවිභාග දැනගන්න ලැබෙන්නේ ඊළඟ ඡන්දෙදී. තේරුණාද? ඒක නිසා ඒ වගේ ඒ විවස්ථාව තමයි පොඩි වාක්‍ය ටිකක් දාන්න තියෙන්නේ. සමාව දුන්නේ එකත හැකි ඒ සතියෝ දින කිහිපයක් දීලා අද පාර්ලිමේන්තුවේ ධර්මාසනයේ ඉන්න ලිඛිතව ධර්මාසනයේ ඉන්න ඒ සමාව දුන්නේ දීමට හේතු.
ඒක මහජනයාට පේන්න ඕන. ඒතර බලන සමාව දෙයිද කියලා. හරි ඔන්න ඔක බේරගම් එකම විදිය. හරිද? ඒතර අනිත් එක තමයි දැන් තව ප්‍රශ්නයක් මතුවෙනවා නේද? දැන් මිනිසෙල්ලා මාත්‍යා පාර්ලිමේන්තුවට ඇතුල් වීම ත්‍රිවිච්ඡ බාධක සියල්ලම නැති වුණා ඒ සමාවෙ. අපේ විවස්සාව අනුව හරි සමාවක් ලැබුණාම ඒ කියන්නේ කොන්දේසි රහිත මේ වගේ පූර්ණ සමාවක් ලැබුණාම පාර්ලිමේන්තුවට ඇවිල්ලා දිරුම් දෙනවා දෙන්න පුළුවන් කියන දෙන්න බෑයි කියන මේ මේ ඒ ප්‍රශ්නේ ඔක්කොම විසඳනවා. එයාට දැන් පුළුවන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා දිරුම් දෙන්න. ඒ අයිති ඔක්කොම අපෝ ලැබුණා. ප්‍රේමලාගේ වගේ කරන්දරයක් නෙමෙයි මෙතන තියෙන්නේ. හරි මේ සමාව දිනලා නැති. සමාව දුන්න දිනේ ඉඳන් එතුමාට නැවතත් අයිතියක් ලැබෙනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා වාඩි වෙලා ඡන්ද දීලා ඔක්කොම කරා. මොන දින ප්‍රශ්නේ මොකද දන්නවද? දැන් පාර්ලිමේන්තුවේ නීතිය දන්නේ. හරි නීතිය දන්නේ පාර්ලිමේන්තුවේ. ඊවසදාය කියන්නේ ඒකනේ. හරි කැබිනට් මණ්ඩලය තමයි ඉදායකය. ඒකට තමයි නීති ක්‍රියාත්මක කරන්නේ. හරි අධිකරණයෙන් තමයි නඩු අහන්නේ, යුක්තිශීලී කරන්නේ. ඔය මම ඔය අපේ ජනතාවගේ පරමාධිකත්වය ගැන ඔන්න ඔය තුන සහ ඔය ඡන්දවල කතන්දරය හන්දද? පාර්ලිමේන්තුවේ ඊවසදාගේ සම්පූර්ණ පාර්ලිමේන්තුවේ නීති හදනවා. ඒ නීති ක්‍රියාත්මක කරන විධායකයන් හරි ඒ නීති මත අධිකරණයේ මහ ජනතාව යුක්තිය විශ්වකිරීමේ බලය අධිකරණ මගින් ක්‍රියා කරනවා. හරි දැන් වෙනවා අපි දැන් නීති හදන ප්‍රශ්න. අපි තම අමාත්‍ය අමාත්‍යංශ බල දුන්නේ නැහැ කියලා මුදුන් ඉස්සලා මන්ත. හරි හරි දැන් වාන වෙන තත්ත්වයක් මොකද්ද කියන්නේ? ඒ අමාත්‍යංශයේ ප්‍රධානියා වන්නේ මිනිමරු හතරකට වරදකරු භාවයේ පිළිගත්ත කරත්ති. මේ පොලිසිය බලද්දී පොලිසියට සරුව කරන්නත් එයාට එතුමාට. ඒක 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 හරිද? අපි නීති හදනවා කියලා මේ මහ ජනතාවගේ යහපත සඳහා දුකී දුප්පත් ජනතාවගේ අරතන්දාය මේ ජනතාව යහපත සඳහා නීති සම්පාදන නීති හදනවා. ඒකට එතුමා සම්බන්ධ වෙන්න එපා. ඒකට ඡන්ද දෙන්න එපා. ඒතර නීතිය හදන එක ඇතුලේ ඉන්නවා මිනිමරිමට හතර දෙනෙක් මරපියකට සමාව ලැබු මුදුනේ. ඔගලන් සූදානන්ද මං ආන්නේ වාගේ වා සූදානන්ද. එවැනි තැනත් එක් ඉන්න පාර්ලිමේන්තුවක නීති පිළිගන්න. මම සූදානන්ද. ඒ වගේ තැනත් නම් ඉන්න පාර්ලිමේන්තුවේ වෙන නීති මම නම් සූදානන්ද නැහැ. මොකද රටට වෙන්නේ නැහැ. ඒ අද මේ මිනිමරු තත්ත්වයක්. හිට අපි තුන් කිලෝග්‍රෑම් 1000 ගෙනාවු කුඩුකාරයෙක් ඉන්නවා. එයාට සමාව දෙනවා. එයාත් දෙනවා පාර්ලිමේන්තුවට. එයාත් ඡන්ද දෙනවා. එයාත් නීති හදනවා. නීති හදනවා අපිට. කුඩු සම්බන්ධයෙන් එයා නීති හදනවා. කොහොමද තත්ත්වය? කුඩු මර්ධනයකට එයා නීති හදනවා. මොනවද මේ කතා කරන්නේ? පාතාලේ කියනවා. එයාට සමාව දෙනවා. එතන පාතාලේ මර්ධනයකට එයා නීති හදනවා. මොකද්ද මේ කරන වැඩේ තීරණ? පාර්ලිමේ අපේ තියෙන සදාචාරය කො විනාශ කරන මේ කරන වැඩවලි. බලය තියෙන එක හරි. හන්දද? ඒ වගේ බලයක් තියෙනවා. ඒ බලය මුළු ලෝකෙම අපි හිනා වෙනවා මේ වැඩ කරනවා. හරි අන්න ඒ වගේ කල්පනා කරන්න එපා. මගේ තියෙන හිත අමාරුවන්නේ ඒකයි. කවුද මේ ගෝඨාභය මහත්තයට මේ උපදේශ දෙන්නේ? අන්නේ ගෝඨාභය මහත්තයට මම කියන අධිකාර ජනාධිපති උපදේශ මණ්ඩලයෙන් අහන්න මොකද්ද මේ කරපු වැඩේ තේරුම කියලා. එතුමා නීතිචෝරයෙක් නෙමෙයිනේ. අහන්න නේ උපදේශ දුන්න නීතිචෝරයෙක්ගේ. මොකද්ද මේ කරේ කියලා. හොඳේ අන්තිම ජාත්‍යන්තර අපිට හිනා වෙනවනේ. අපේ පාර්ලිමේන්තුවේ ඔක්කොම වින අපරාධ සමාජ දුන්න අපරාධකාරය. මන්න ලැබෙන්නේ ওই පාර්ලිමේන්තුවට. මං හිතන්නේ මහජනතාවට එන්නේ ඒකයි. මම මෙන්න මේ ප්‍රශ්නේ මහජනතාවට පෙන්වන්න තමයි මම මෙතනට දාලා මේ මෙතුමගේ ආරාධනය. හරි මේක කියවේ යුතු දේවල්. හරි යම් කියවේ දේවල් නැද්ද? මහජනතාව බලන්නේ දැන් ඒගොල්ලෝ පාලනය කරන්නේ කවුද කියලා මම මාධ්‍යවලට ආවොත් ඊට පස්සේ අර මේ ප්‍රමුඛන්ද මැදින් කිව්වා කවුද මේ කිව්වේ? එක එක කරන සමාජීය කෙනෙක් ගන්න පුළුවන්. මේ ආණ්ඩුව මේ මං මේ ආණ්ඩුව ගැන කරන්නේ නෙවෙයි ඉස්ලාම් නතුව කරලා තියෙනවා. ඊළඟ ආණ්ඩුව තෝ කරයි. ඊළඟ ආණ්ඩුව තෝ කරයි. අන්තිමට මම කියන්න මේම දේ වෙන්නේ.
මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා මහ ජනතාවට පිළිගන්න බැරි පාර්ලිමේන්තුවක් ඇති වෙනවා. එතන බලමු මොකද වෙන්නේ කියලා. එතන බලමු මොකද වෙන්නේ කියලා. හරි. අන්න එච්චරයි මට මේ සම්බන්ධයෙන් කියන්න. තමයි මේ වෙනවා මේ කියනවා. තමාවුනේ අනකී කලින් ඒ චෝදනාවට ඉදිරියට ගත වෙනා කිසිය